නිර්වාසන්නයේ සියලු දෙනාටම අවසරයි වැඩම අවදාළ අතිපූජ්‍ය තපවනේ ස්වාමීන් වහන්ස පින්වත්නි අද අපි මේ කතා කරන්න ධර්ම සාකච්ඡාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මෑත කාලේ අපි වීඩියෝ එකකින් දකින්න ලැබුණා සමන්ත බද්ද හිමියන් මහානායක හිමිවරුන්ගෙන් සමාව ආයදීනවා දෙවන වතාවටත් මම ධර්මයේ විකෘති කරා කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි අපි මේ වීඩියෝ එක ඔබ වෙත ගෙන ඉද බලාපොරොත්තු වෙන්නේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. දැන් අපි අහලා තියෙන විදිහට මම බුදු වුණා මම කියන දේ හරියටම හරි කියලා කියන සමන්තබද්ද ස්වාමීන් වහන්සේම අපිට දකින්න හමුණා දෙවන මතාවට මේ මම විධර්මයේ විකෘති කළා කියලා පිළි අරගෙන මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් සමාවාදිනවා. සොනස මේ සම්බන්ධයෙන් අපිව පොඩ්ඩක් දැනුවත් කරන්න කියලා ඉල්ලා සිටින වහන්සේගෙන් තෙරුවන් සරණයි. දිවසේ පින්වත්නි හැම දිනාටම ඔබ පින්වත් අපි දෙක දුලසිංහල මහත්මයා සිරිධර්ම ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පොඩ්ඩක්වත් හඳුනන කෙනෙක් නෙමේ. ඒ ස්වාමීන් වහන්සේ මුදල්ම හරි හම්බ කරන්න සල්ලිම පසුපස්සේ යන්න මිල මුදල් සහ සැප සම්පත් විඳින්නම ලෞකික සම්පත් ගැනම විතරක්ම හිතන ස්වාමීන් වහන්සේ නමක්. රූපේ ගැන, වේදනා සංඥා සංකාර විඥානයන් ගැන, චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ සත්‍ය කියන පංචපාදාන ස්කන්ධේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ගැන කිසිම වැටහීමක් අවබෝධයක් නැති හිමි නමක් හින්දා ප්‍රධානම මර්මස්ථාන වගේ තියෙන ප්‍රධානම කාරණා සියලුම සත්වයින්ගේ අනාගත ආහාර පාන ඉදුන් හිතුන් නිදුක් නිරෝගීකම් අඩු ආයසින් මානීට ප්‍රති වගේ මේව වළක්වා ගන්න තියෙන සීලය, ඒ වගේම හිත දියුණු කරගෙන කුසල් වලට යොමු වෙමින් සමති විදර්ශනා වල දියුණුව දබන්න ඕන කරන සමාධිය භාවනා මේ වගේ දේව බැරිසේ ප්‍රතික්ෂේප කරපු ආමුදුව නමක්. ඉතින් උන්වහන්සේ කරපු විකෘති දේවල් පොඩි ඒවරෙමේ අතිශයින්ම භයානක විකෘති. ඉතින් මහානායක ස්වාමීන් වහන්සේලා මේ වෙලාවේ මැදිහත් වීම බොහොම අගය කරනවා. ඇත්තටම උන්වහන්සේලා තමන්ගේ වගකීම ගොඩාක් ප්‍රමාද වෙලා, ඒ කියන්නේ විශාල පිරිසක් නොමග යන්න ඉඩ ඇරලා මිලියන කීපයක්, ඒ කියන්නේ සිය ගාණක් නෙමෙයි මිලියන කීපයක්ම නොමග යනකම් බලන් ඉඳලා තමයි උන්වහන්සේලා හොඳටම පරක්කු වෙලා මේ ප්‍රමාද වෙලා මේ කටයුත්ත සිද්ධ කළේ. දැන් හරි මේ දේ කිරීම ගැන ඇත්තටම සතුටුයි. ඒ වුණාට ඕක කොහොම නෙමෙයි අපේ පින්වන්ත බුලස්සිංහල් මහත්මයා කරන්න තිබුණේ. මහානායක ස්වාමීන් වහන්සේලාගේ වගකීමක් තිබ්බා. උන්වහන්සේ කියලා තියෙන සියලු විකෘති ප්‍රකාශවල ප්‍රධාන කීපේ හරි අරගෙන උන්වහන්සේට මෙන්න මේක හින්දා මේක නිවැරදි, ඔබ වහන්සේ කියපු මතේ වැරදි, මේක නිවැරදි, ඔබ වහන්සේ කියපු මතේ වැරදි කියලා උන්වහන්සේගේ විකෘති පෙන්වලා දීලා සමාජගත කළා නම් තමයි උන්වහන්සේ නිසා නමග ගිය පිරිස හරි මාර්ගයට එන්නේ. බොහෝ පින් සන්වස සන්වස ඒ වගේම මම හිතනවා අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ, විශේෂයෙන්ම සමන්තබද්ද ස්වාමීන් වහන්සේගේ ධර්මය අහන පිරිස. මොකද දැන් දෙවතාවක්ම ධර්මය මම විකෘති කරා කියලා පිළිගන්න ස්වාමීන් වහන්සේ නමක් අතින් තුන්වන වරටත් ධර්ම විකෘති වීමේ ප්‍රවණතාවක් තියෙනවා වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එතකොට ඉදිරියේදී සමන්තබද්ද ස්වාමීන් වහන්සේගේ මුවින් පිටවන ධර්ම කරුණු ගිහි අපි අපේ ජීවිතයට අරගද්දී ඒක අපි ධර්මයට බහ බලන්න බැලීම සහ නුවණින් විනිස විමසීම කියන කරුණ ඉතා වැදගත් වෙනවා නේ ස්වාමීන් වහන්සේ. පින්වත් මහත්මයා, දැන් සිරිධම්ම ස්වාමීන් වහන්සේ මේ පාරත් හැදෙන කෙනෙක් නෙමෙයි. මොකද උන්වහන්සේගේ දෘෂ්ටිය පිරිසුදු කළේ නෑනේ. සමාව ගැනීම නෙමෙයි කළ යුතු දේ උන්වහන්සේ තියෙන මිත්‍යා දෘෂ්ටිය නැති කරන එක. උන්වහන්සේගේ මිත්‍යා දෘෂ්ටියට පිළියමක් මහානායක ස්වාමීන් වහන්සේලා සහ ඒ වගකීමේතු නායක ස්වාමීන් වහන්සේලාගෙන් ලැබුණේ නැහැ. ඒක නිසා උන්වහන්සේ ළඟින් ඇසුරුසුරු කරමින් කටයුතු කරන දැන් මේ වෙනකොට නොමගියවල තියෙන අතිවිශාල පිරිසක් පිරිසුදු කරලා ගන්න හරි මාර්ගයට ගන්න කිසිම අවස්ථාවක් නැහැ. අනාගතයේදීත් උන්වහන්සේ මේක නොකර ඉන්නේ නැහැ. මෙතන දැන් මධ්‍යම පාන්තික ගොඩක් පිරිස, ඒ කියන්නේ ධනවත් වෙනකොට බලය හම්බ වෙනවා,
බලය ලැබෙනකොට නුවණ නැතිවෙන පිරිසක් ඉන්නවානේ. ඒ වගේ පිරිස් විශාල වශයෙන් නොමග යවලා ඉන්නවා. කිසිම බයසකට නැතුව මත්ද්‍රව්‍ය ගන්න, විවිධාකාර වැඩි වැඩ කරන්න. ඉතින් පිළිවි ශ්‍රීධම ස්වාමීන් වහන්සේ කරපු අපරාධීට නිසියාකාර උත්තරයක් ඒ විකෘති ප්‍රකෘති කරමේ සමාජගත කරපු නැති හින්දා ආපහු පිටදී සිරිදම් ස්වාමීන් වහන්සේ ඔය දැන්ට විශ්වාස කරන දැන්ට උන්වහන්සේ පිළිගන්න උච්ඡේද දුස්ති ඉන්නකම් කාලය බීලා විනෝද වෙන්න ඕන කියන දුස්තියක් මුල් කරගත් කවුරු විතරමයි ඉස්සරහට කරන්නේ මහානායක ස්වාමීන් වහන්සේ ඉදින්දි හරිම අසාර්ථකයි. බොහොම පින් සොයන් වහන්ස. ඒ වගේම සොයන් වහන්ස දැන් අපි ගිය අවුරුදු දෙක තුන අතර දැකපු දෙයක් තමයි සොයන් වහන්ස සමන්තපද සොයන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන විශාල තරුණ පිරිසක් ඉන්නවා. ඉතින් දැන් උන්වහන්සේ පිළියෙලම් තියෙනවා නම් දෙවතාවක් උන්වහන්සේ ධර්මය විකෘති කරා කියලා ඒ විකෘති කිරීම තුළින් නොමග ගිය තරුණ පිරිසක් මේ සමාජය ඉන්නවා කියලා අපිට තේරෙනවා. සොනස ඒ විනයගරුක ආදර්ශමත් ස්වාමීන් වහන්සේ කෙනෙක් වශයෙන් ඔබ වහන්සේට ඒ නොමග ගිය තරුණ පිරිසට දෙන්න පුළුවන් අවවාදයක් මත් ස්වාමීන් වහන්සේ ලවට පැහැදිලි කරන්න තෙරුවන් සරණයි. ඔය අපි පින්වන්ත මහත්මා තරුණ පිරිසට අවශ්‍ය කරන ධනය ඒ ඇගේ සිහින ඉෂ්ට කරගන්න එකනේ. එතකොට ගෙවල් දොරවල් යාන වාහන පිට රටවල් වලට යන්න සිහින ඉෂ්ට කරගන්න එක. ඒ සිහින ඉෂ්ට කරගන්න මේ පිරිදිව සිරිධම්ම ස්වාමීන් වහන්සේ පවට බය පවට ලැජ්ජාව නැතුව පාර පෙන්නලා කියලා දෙනවා. ඒ කියන්නේ මේක කරන්න මෙහෙම කරන්න හැබැයි එතන පවට බය පවට ලැජ්ජාව නැහැ. බුදුචානන් වහන්සේ දේශනා කළේ කෑම බීම යාන වාහන උන් ඉටි තැන් ඔය ඔක්කොම අති ප්‍රබල විදියට ඕන කරනවා. ඒ කියන්නේ නිවන් දකින ගමනට ලෞකික සම්පත් නැතුව නිවන් දකින්න බෑ. කෙලෙසොන් සහ මුලින්ම නසන ගමනට තිහේතුක භවයේ සහ ඒකට ඕන කරන ලෞකික සම්පත් ඕන. ඒ නිසා දාන ආදී කටයුතු වගේම අත්ති සුඛ භෝග සුඛ වගේ මට දීපල දනී ඊට කඩා භව භෝග සම්පත් ආදී තියෙනවා. මම සහ මගේ යැපෙන්නා සුරක්ෂිතයි ව බුද්ධි මිදීමෙන් ওই විදිහට කරන ඉගැන්වීමක් තියෙනවා බුදු දහම තුළ. ඉතින් පිටිදිවි සිරිධම්ම ස්වාමීන් වහන්සේ අර පවට බය පවට ලැජ්ජාව නැතුව තරුණ තරුණියන්ගේ සිහින ඉෂ්ට කරගන්න විතරක් මඟ පෙන්නපු හින්දා ඕනෑම පවක් ඕනෑම නරක වැඩක් කරලා ඊදී කරගන්න පාර පෙන්නපු හින්දා අර පිරිස උන්වහන්සේ වටා එකතු වෙලා ඉන්නවා. ඒ වුණාට ධනවත්කම බලවත්කම සැපවත්කම ලෞකික සම්පත් ඔක්කොම තමන්ගේ මේ ජීවිතයේ ඉදිරි කාලෙදී අංශභාග පිළිකා කර්මජ රෝගාබාධ අඩු ආයසින් මානෙට පැත්වීම වගේ මහා විනාශකාරී දේවල් වෙන්න දෙන්නේ නැතුව තමන්ට අර ඔක්කොම සැප සම්පත් ලැබෙනකම මේ ධර්මාන් ධර්මයේ තුල උගන්වන ධර්මානුකූලකම විලිපදින්න තමයි තරුණ කට්ටිය වග බලා ගන්නට ඕනේ. පිටිදිවි සිරිධම්ම ස්වාමීන් වහන්සේ අර අහිමි කරපු විනාශ කළ දාපු පවට ලැජ්ජාව පවට බය අහපෝ ඇති කර ගන්න ඕනේ. එහෙම ඇති කරගෙන ධනවතුන් අතර ධනවතී බලවතුන් අතර බලවතීක්ව තමන් කරගන්න කුසල කර්ම වලට විපාක ලැබෙන දිව්‍ය ලෝක තියෙනවා, සතර අපාය තියෙනවා, මේ විදියට සංසාර ගමනක් තියෙනවා. උන්වහන්සේ නෑ කියලා කිව්ව ඒ ටික ඔක්කොම තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයට කියලා දුක්ඛ සත්‍ය වෙන පංච උපාදානස්කන්ධයට අදාළ කවුණු දැන ඉගෙනගෙන තමන් නොමග ගිය තමන්ට උනේ විනාශය නැති කරගෙන හරි මාර්ගයට එන්න වග බලා ගන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපි සමන්තපද ස්වාමීන් වහන්සේගේ වීඩියෝ දකිද්දී අපිට දැනගන්න ලැබුණු කරුණක් තමයි ස්වාමීන් වහන්සේ උන්වහන්සේ පුදුම විදියට මේ සිදුහත් චරිතයට එහෙම නැත්නම් මේ බුදුහමාවගේ බුද්ධ චරිතයට බුදුමිට අවමාන වෙන විදිහේ කතා විශාල සංඛ්‍යාවක් අපි වීඩියෝ වල දැකලා තියෙනවා. ඒ වගේ බුද්ධ චරිතයේ සිදුහත් චරිතයේ ඝාතනය කරපු අවස්ථා ගොඩක් අපි දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ බුද්ධ චීවරය දරාගත විශ්වක් විදිහට මේ අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ චරිතය ඒ විදිහට මේ හේතුවක් නැතුව තමන්ගේ මේ හිතලු හරහා මේ චරිත ඝාතනයක් කරන එක මහා බලපත්‍ර වරදක් නේද ස්වාමීන් වහන්සේ? ඒක නොකළ යුතු දෙයක් නේද කියලා අපිට ඒ සම්බන්ධව අපි දැනුවත් කරන්න තියෙනවා. ගෝපින්වන්ත මහත්මා බුදුරජාණන් වහන්සේගේ පයට පෑගෙන දූවිල්ලක් තබා දේවදත්ත තෙරුන් වහන්සේගේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් සිරිධම්ම ස්වාමීන් වහන්සේ වටිනා කෙනෙක් නෙමෙයි. ඉතින් බුදුපියාණන් වහන්සේව මරලා
ඝාතනය කරලා බුදුරජාණන් වහන්සේ බවට තමන්ව පත් කරගන්න ඕන හින්දා තමයි මිනිස්සු ආසය කෑම්බීම මත්ද්‍රව්‍ය ඒ සල්දාන සහ විවිධ ආසාවන්ට ඒවට උඩගෙඩි දෙමින් මිනිස්සුම නම ගියවමින් පවේ සමාදන් කරවමින් මේ ස්වාමීන් වහන්සේ මේ විදිහට කටයුතු කරන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ ගැන කුංචි හෝ සත්‍රා මාත්‍ර හිතක් ඇති කර ගැනීම ඒ ඇයට මට කුණ්ඩලීට වගේ පුදුමතරම් සැප සම්පත් උපදවනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ තබා දේවදත්ත තෙරුන්ගේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් නැති මේ වගේ මිත්‍යා දෘෂ්ටික සමන වේශධාරීන් කියන දේවල් අහන්න නැතුව නුවණැත්තෝ බුදුරජාණන් වහන්සේගේ ගුණ නවය දැනගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ ගැන ඉමහත් සද්ධාවක් ඇති කරගන්න ඕන. ඒ සද්ධාව ඇති කරගන්න ඕනේ විශේෂයෙන්ම දේව ධර්ම වන පවට ලැජ්ජාව පවට බය ඇති කරගන්නම ඕනේ. ධනෙ ලැබෙනකොට බලේ ලැබෙනවා, බලේ ලැබෙනකොට නුවණ නැතිවන මේ වගේ මෝඩ වැඩ කරන්න හොඳ නැහැ. බොහොම පින් ස්වාමීන් වහන්ස. ඒ වගේම ස්වාමීන් වහන්ස ආදර්ශමත් සහ විනයගරුක ස්වාමීන් වහන්ස කෙනෙක් විදිහට අවසාන වශයෙන් සමන්තබද්ධ ස්වාමීන් වහන්සේට අවවාදයක් දෙන්න තියෙනවා. ඒ මොන වගේ අවවාදයක්ද කියලා අපිට පැහැදිලි කරන්න ස්වාමීන් වහන්ස. අපේ පින්වත් මහත්මයා සිරිධම්ම ස්වාමීන් වහන්සේ, අපි පිටිදීවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ හරි දක්ෂ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැන ඉගෙනගෙන උන්වහන්සේ ඔය කරගෙන යන කටයුතු ටික සිද්ධ කළා නම් ඒකෙන් රටට ලෝකයට පුතුම යහපතක් සිද්ධ වෙනවා. දැනට තියෙන මිත්‍යා දෘෂ්ටිය නැති කරගෙන උන්වහන්සේව සම්‍යක් දෘෂ්ටියේ ඒ මහානායක ස්වාමීන් වහන්සේලාට පිටව ගන්න පුළුවන්කම ලැබුණා නම් උන්වහන්සේගෙන් සිද්ධ වන සේවයක් විශාලයි. හැබැයි මෙතනදී පිටිදීවි සිරිධර්ම ස්වාමීන් වහන්සේට අපි ආත්මය මම කියලා හිතන් ඉන්න ඒත් එහෙම දෙයක් නැති හේතුඵල ධර්මයාගේ ක්‍රියාකාරීත්වයක් වන පංචපාදානස්කන්ධය, අපි දුක්ඛ සත්‍ය කියන වචනයෙන් හඳුන්වන්නේ පංචපාදානස්කන්ධය, ඒක දැනගෙන ගන්න වෙනවා. ඒක හේතුඵල ක්‍රියාකාරීත්වය උන්වහන්සේට දැනගෙන ගන්න වෙනවා. විද්‍යාවේදී උපාධිධාරියෙක් වන උන්වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ පංචපාදානස්කන්ධයට විශේෂ දෙන උපාධියක්, ඒක දැනගත්තා කියලා විශේෂ උපාධියක් නැතුණාට අධ්‍යයනය කරලා මේ හේතුව නිසා මේක හටගන්නේ, මේ හේතු නිසා මේක හටගන්නේ කියලා ඒ හේතුඵල ක්‍රියාකාරීත්වය හරියටම දැනගන්න වෙනවා. ඒක දැනගෙන උන්වහන්සේ ඔය සිදු කරන කටයුතු මේකත් මිශ්‍ර කරගෙන සිදු කළා නම් උන්වහන්සේ අර මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් මිදන මේ නොමග යවපු කට්ටිය හරිපාට අරගෙන කටයුතු කරාවේ. නමුත් ඒදී ඉතින් සිහිනයක් විතරයි, ඒක ඉටු කරලා දෙන්න කෙනෙක් නැහැ. නමුත් අපි උන්වහන්සේට බලවත් මෛත්‍රියෙන් ආරාධනා කරනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉගෙන ගන්න, චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ සත්‍ය හොඳටම දැනගෙන කටයුතු කරන්න, පටිච්ච සමුප්පාද ධර්මයේ ඉගෙන ගන්න, පට්ඨාන ධර්ම ඉගෙන ගන්න. මම ඔය ඔක්කොම කියවලා තියෙනවා කියලා බොරු කියන්න එපා. ඒ වගේ මම ඔය ඔක්කොම දැනගෙන කියන්නේ කියලා බොරු කියන්න එපා. ඒ වචනේට අහු වෙන පිරිසක් ඉන්නවා, අපි දන්නවා උන්වහන්සේ මේක දන්නේ නැහැ කියලා. බෝපින් සොයින් වාස එනම් පිවත්නි ධර්ම විකෘති සම්බන්ධයෙන් ඉතා වටිනා කරුණු රසක් අපේ තපුවන් රතන සොයින් වාසය අප වෙත ගෙනහැර පෑවා. ඉතින් පින්වත් සොයින් වහන්සේ ධර්මය වෙනුවෙන් කරන මේ විශාල සේවය අපි ගියන් විදිහට අගය කරනවා. ඒ මතක් කිරීමත් සමගම අපි මේ වැඩසහන අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අමතක කරන්න එපා පින්වත්නි, මේ වීඩියෝව ඔබ දන්න සියලු දෙනාටම ෂෙයා කරන්න, කරලා එයාව දැනුවත් කරන්න. මේ හරහා ඔබට ලොකු පිනක් ඇති වෙනවා. මොකද හේතුව ධර්මය විකෘති කරන අය යහමගට ගැනීම ලොකු පිනක් කියලා තමයි මේ ස්වයං වාසය අපිට උගන්ලා තියෙන්නේ. ඉතින් සියලු දෙනාටම එනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පින්වත් ස්වයං වාසය. සාදු සාදු තෙරුවන් සරණයි.